साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सङ्गमुक्तदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता सुविशुद्ध शीलेषु सिन्धूपमस्स समाधिधम्मेषु पठवी समस्स अनन्तज्ञानेषु गगनूपमस्स नमामि शिरसा श्रीगौतमस्स पिरिसिदु सिल्कन्द समुदुर सेमा निसल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहसक सेमा सिरिपा अभियस पिनिपा वेवा मोहन्धकारेषु सूर्योपमस्स संसारसोतेषु सेतोपमस्स दोषप्रवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामतस्स मोहन्दुर सिन्दलन लाहिरु सेमा ससर दियंब मद पहुरक सेमा केलेसं किलुटु हल पैसक सेमा सद हम रुवनत पिनिपावेवा पटिपत्ते सारेषु सम्माटितस्स पुजुभूतमग्गेषु यानागतस्स कुशलेषु धम्मेषु केतोपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत् सर्वै सुवन्दक् सेमा दम् रस धनवाई मिहिरक् सेमा पिंगंग गलना निम्नय सेमा महासंग रुवनत पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अविज्ञा भिक्खवे पुंबंगमा अकुशलानं धम्मानं समापत्तिया विज्ञा भिक्खवे पुंबंगमा कुशलानं धम्मानं समापत्तियाति श्रद्धावंत पिन्वतुनी हेमदिनागे जीवित बलट अनंत बुद्ध गुण बलयेन दम गुण बलयेन
සංඝගුණ සත්‍යානුභාවයෙන් සිතක් ශාන්තියක් හැකවරණයක් ආරක්ෂාවක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ උතුම් මිහිරි බුදු වදන දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් සවන් යොමු කර මේ උතුම් මිහිරි බුදු වදනේ අරුත් හොඳට විමසා ජීවිතයට ගලපා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කැඩපතක් වගේ ඒ කැඩපතින් තමන්ගේ ජීවිතය දෙස බලනකොට අඩුපාඩු පේනවා. ඒ හැම අඩුපාඩුවක්ම සකසා ගන්නට තථාගත ධර්මයේ ආදාස මණ්ඩලයක් කරගනිමින් ජීවිතය දෙස බලන්න පුරුදු වෙන්න. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහිරි දහම් දේශනා කොට වදාළේ. අපි හැම දෙනාගේම අනධීවර ශාස්ත්‍රූන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අපේ ජීවිතයේ නොපෙනෙන ඉසව්වන් ගැන මිහිරි හඬින් කරුණාබර ආමන්ත්‍රණයෙන් මහත් ප්‍රඥාවෙන් දේශනා කොට වදාළෙත් තුන්ලොවක් සනහාලෝ බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතවලට අසීමිත සාන්තියක් රැකවරණයක් සලසා දීමේ බලාපොරොත්තුව බුදු හදවතේ කල්ප ගානක් පැවතුණා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි ඈතක පටන් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණේ කුමක්ද? අසරණ ලෝ සතුන්ට සදාතනික සුවය සහනය ලංකිරීම. මිනිසුන්ගේ අසරණකම් ගැන හැම කෙනාටම තේරෙන්නේ නැහැ. ලෝකෙ බොහෝ දෙනා හිතන්නේ අත මිට සරු වෙනකොට, කෑම බිහිම සුලභ වෙනකොට, ජීවිතයට වමනා කරන වස්තුන් තියෙනවා නම් යහමින් ජීවිතය සතුටක් කියලා. ඒ වගේම ජීවිතය පිරිපුණ්‍ය කියලා. ඒ වගේම ජීවිතය හොඳයි කියලායි හිතන්නේ. එහෙම හිතන්නේ ඔවුන් මේ ජීවිතයේ සැබෑම ගැන නොදන්නා නිසා. ජීවිතයේ සැබෑ සහනේ සැනසෙන්න කුමක් නැයි නොහඳුනන උදවිය කාමයන් පිළිසරණ කරගෙන කාමයන් හි ගිලි වෙලි පැටලි ජීවත් වෙනවා හැර කාමයන්ගෙන් නිස්සරණයක් ගැන හිතන්නට ඔවුන්ට හැකියාවක් හෝ මඟ පෙන්වීමක් නැහැ. තුන් ලෝකයක් අනන්ත ගුණසුවඳින් සනහාලු බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. සත්ත්ව ලෝකය ගැන පිරිපුන් ලෙස අවබෝධ කළා. අවකාශ ලෝකය ගැනත් අඩුවක් නැතුව අවබෝධ කළා. ඒ වගේම සංඛාර ලෝකය ගැනත් පිරිපුන් ලෙස අවබෝධ කළා. අවබෝධ කරගෙන මේ සත්ව සංඛාර අවකාශ කියන ලෝකත්‍රෙහි හටගැනීමේ හේතුවත් පැවැත්මේ හේතුවත් නිරුද්ධ වීමේ හේතුවත් හේතුඵල වශයෙන් අවබෝධ කළා. එනිසා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා, සියල්ල දක්නා, සියලු දෙනාටම ඉහලින් වැඩ සිටින උතුමන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයන්, ඒ බුදුමුවින් වදාළ ධර්මපරයායන්, ඒ මිහිරි අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් ඇහෙන මිහිරි ආමන්ත්‍රණයන් සැබවින්ම පිනැති දෙවි මිනිසුන්ට අමාවක්මයි. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇතිසේක. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගුණ ආකරයක්, ගුණ නිධානයක්, ගුණ සාගරයක් පමාවලින් කියන්නට බෑ. සතර මහා ද්වීපයට වැටෙන වරුසා කාලෙන් කාලෙට මේ ලෝකෙට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වනාරණේ දවසක් දා වැඩ සිටිමින් මහා සංඝරුවන වෙත ආමන්ත්‍රණය කරලා වදාරනවා, මහණෙනි මේ වහින වරුසාව මේ ජම්බුද්වීපයට පමණක් නෙමෙයි පූර්වී දේහයට, අපර ගෝයානයට, උතුරු කුරු දිවයිනට කියන මේ සතර දිවයින් වලට, මේ සතර මහා ද්වීපයටම වැටෙනවා. මහණෙනි මේ වරුසාව එන්නේ කල්පයකට අවස්ථා කීපයක පමණයි. මේ වැස්සෙන් තෙමෙන්න මහණෙනි, මේ වැස්සෙන් තෙමුනොත් නිරෝගීකම, එයින් අදහස් කළේ මේ වැස්සෙන් තෙමෙන එක හොඳයි කියලා. ඒ වගේ වැස්සක් සත්පුරුෂයෝ ඉන්න කාලයක, පිනැත්තෝ ඉන්න කාලයක, බුද්ධෝත්පාදයක කලාතුරකින් වැටෙනවා. ඒ වරුසාවේ වැහිබිඳු ගණන කාටවත් ගණන් කරන්න බෑ. ඒ වරුසාවේ වැහිබිඳු ගණන අප්‍රමාණයි. මහා ප්‍රඥාවන්තයෙකුට අභිඥාවෙන් දකින්නට පුළුවන්. ඒ වැහිබිඳු ගණන ගණන් කළත් කල්පයක් පුරා සතර මහා ද්වීපයට එබඳු වැසි වැටුණත්, මහා කල්පයක් පුරා සතර මහා ද්වීපයට අකණ්ඩ ධාරා නිපාත
ඒ චාතුර්ද්වීපික මහා වරුසා වැටෙද්දී කොච්චර වතුර බිඳු ගණනක් ජල බිඳු ගණනක් වැටේවිද ඒ ජල බිඳු ගණනේ ජල බිඳු ප්‍රමාණය සංඛ්‍යාත්මකව සින්ධ විද්‍යාදරේකට ගණිතඥේකට අභිඥාලාභීකට මනින්නට පුළුවන් වේවි හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය මනින්නට බෑ ඒ ගුණ වරුසාවේ වැහි බිඳු ගණන ගුණ වරුසාවේ ගුණ ගණන මනින්නට කිරන්නට ගණනය කරන්නට සමතෙක් జగතෙක් මේ ලෝකේ නැ එනිසයි බුදු සිරිමුව මඩලින් වදාලේ අප්පමානෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ අප්පමාන ගුණ ඇතිසේක අප්පමානෝ ධම්මෝ ඒ බුදු මුවින් මතු වූ සද්ධර්ම රතනේ අප්‍රමාණ ගුණ ඇතිසේක අප්පමානෝ සංඝෝ ඒ තථාගතයන් වහන්සේගේ ලයෙහි උපන් බුදුපුත් මහා සංඝ රුවන අනන්ත ගුණ ඇතිසේක කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ එනිසයි එසේ අනන්ත ගුණ ඇති ශාස්ත්‍රවරයෙක් අපි හැම දිනාටම මුණ ගැසුණා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ආරක්ෂාව අපට ලැබුණා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිමත් මඟ පෙන්වීම අපට ලැබුණා ඒ ශාස්ත්‍රුන් වහන්සේ නිසා අපි අභිනව උපතක් ලැබුවා හා සමානයි සංසාරේ කොතෙකුත් මිනිස් ජීවිත ලැබුවා කොතෙකුත් රජ වුණා කොතෙකුත් සිටු වුණා කොතෙකුත් මැති ඇමති කම් කළා දෙව්ලොවත් ගියා බඹලොවත් හිටියා සතර අපායන් තොය අතරේ වැටුණා ඔය හැම තැනක්ම අපිට පුරුදු නවාතෙන් ඒ සෑම තැනකදීම අපිට අහිමි වෙච්ච දේ තමයි තථාගතයන් වහන්සේගේ මුණ ගැසීම තථාගතයන් වහන්සේගේ මුණ ගැසීම සොඳුරුයි රමණීයයි ආශ්චර්යමත් දුර්ලභයි ඒ බුදු උපත යම්කුගේ ජීවිතයට මුණ ගැසුණොත් යලි මේ ඉපදෙන මැරෙන සංසාරයට නොයන කෙනෙක් ලෙස භවගිමන් නිමා කරගෙන භවගිමන් දුරු කරගෙන සංසාර සාගරය තරණය කළා සසර දුඳුනු වියරු මරුකතරින් නිතර වෙලා ශාන්ත අජර අමෘත මහ නිවන සැනසීමේ වාසනාව හිම්කොට හැම සැපයක්ම ලැබෙනවා සැපයට සුවයට සහනයට සතුටට ලෝකෙ හැමෝම කැමති සැපය සතුට සුවය සහනය හැබැයි මිනිස්සු හොයන්නේ සැප සතුට සුව සහනය නැති තැනින් තථාගතයන් වහන්සේගේ අසිරිමත් ජීවිතය හැම සතුටකම උල්පත හැම ශාන්තියකම උල්පත හැම රැකවරණයක්ම ඇති තැන ඇයි මම එහෙම ප්‍රකාශ කරන්නේ ඒ කේචි බුද්ධං සරණං ගතාසේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා නතේ ගමිස්සන්ති අපායම් මරණින් මතු අපායට යන්නේ නැහැ පහාය මානුසන්දේහං මිනිස් ශරීරය හැරදමා මියදුනාට පස්සේ දේව කායං පරිපූර්ණසන්ති දෙව්ලොව උපදිනවා දෙව්ලොව උපන් කෙනෙකුට නැති සැපයක් නැහැ හැම සැපයක්ම ලැබෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට එච්චර ආරක්ෂාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරන කෙනාට ඒ ගුණ සිහි කර කර ප්‍රීති වෙන කෙනාට සතුට වෙන කෙනාට අහෝ මොන තරම් සැපයක්ද එනිසා ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතින් සිහි කරන්න උදේ හවා සිහි කරන්න දිනකට වරක් දෙවරක් නෙමෙයි හැම මොහොතකම සිහි කරන්න එපා සිහිපත් කරන්න හිත අපිරිසුදු වෙන අරමුණු එපා සිහිපත් කරන්න සිත කෙලසෙන සිතුවිලි එපා ඔබ සිහිපත් කරන්න ඔබේ ජීවිතයට අඳුර ඔබේ ජීවිතයට දුක විපත ගෙන දෙන දේ එපා සිහි කරන්න මෙලොවට පරලොවට වැඩක් නැති දේ සිහි කරන්නට එපා ලස්සන හිතක් ලැබෙච්ච වෙලාවේ මිනිස් හිත ලස්සනයි කොහොමද ලස්සන වෙන්නේ ලස්සන සිතුවිලි වලින් පිරී ගියාම මිනිස් හිතට තියෙන ලස්සන සිතුවිලි මොනවද විරාගය මෛත්‍රිය කරුණාව මුදිතාව මේවා මිනිස් හිතක ඇති උදාර සිතුවිලි මිනිසත් බව රැඳෙන්නේ ඒ සිතුවිලි මත එනිසා මෛත්‍රියත් කරුණාවත් මුදිතාවත් ඉවසීමත් දරා ගැනීමත් හොඳ හිත සීලාදී ගුණධර්ම සමුදාය අන් අයගේ දුකේදී පිහිටවන ගතිය ඒ වගේම කල්‍යාණ මිත්‍රයෙක් ලෙස තමා කටයුතු කිරීම මේවා ඉතාම වැදගත් මිනිස් ජීවිතයකට අන්‍ය වූ ජීවිතවලදී මේ ගුණධර්ම වඩන්නට ලෙහෙසි වන්නේ නැහැ. ත්‍රිසංගත සතර අපා දුකට වැටුනොත් මේ ගුණධර්ම කිසිසේත් වඩන්නට ලැබෙන්නේ නැහැ. මේ උදාර ගුණ සමුදාය වඩන්නට ලැබෙන්නේ මේ වගේ උත්තම ජීවිතයක් ලැබිච්ච වෙලාවෙ. එනිසා ඔබේ හිත ගුණයෙන් ලස්සන කරගන්න
ඉවසීම ඔබේ ජීවිතයට ආභරණයක් කරගන්න දරා ගැනීම ආභරණයක් කරගන්න මෙත් කරුණා මුදිතා සිතුවිලි ධාරා ඔබ හදවත සුවඳවත් කරන සුවඳ පවනක් කරගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද කළා අනුශාසනා කළා ආශිර්වාද කළා අත්ථිමේ තුම් හේසු අනුකම්පා මහණෙනි මට නොබලාගෙන අනුකම්පාවක් තියෙනවා කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යෝ මගේ ශ්‍රාවකවරු මේ උතුම් ධර්මය දායාද කරගෙන මේ උතුම් ධර්මය ඉගෙන කියාගෙන සසුන් පිළිවෙතේ හික්මේවි කියලා තථාගතයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරනවා ලෝකේ කාගේ අනුකම්පාව ලැබුණා කාගේ ආදරය ලැබුණා කාගෙන් සෙනෙහස ලැබුණත් පලක් නැහැ ඒ ආදරය ඒ අනුකම්පාව ඒ සෙනෙහස රාගයෙන් යුක්තන දේශයෙන් යුක්තන අවස්ථාවාදීන ඒ වගේම පටු ආකල්ප වලින් යුක්තන මේ ලෝකේ කාගේ කාගෙනුත් ලැබෙන මේ ලෝකේ කවුරු කවුරුත් අගය කරන මේ ලෝකේ කවුරු කවුරුත් බලාපොරොත්තු වෙන ආදරය සෙනෙහස රැකවරණය ඔය කියපු පවිතු ධර්ම වලින් මිශ්‍රයි රාගයෙන් ద్వේෂයෙන් මානයෙන් මුසාවෙන් අවස්ථාවාදීත්වයෙන් යුක්තයි එනිසානි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වදාරන්නේ අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා කියලා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා බුදුරජාණන් මහබිදේ දේශනා කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් යමෙක් ඇසුරු කරද්දී පටු ආකල්ප නැත්නම් පටු බලාපොරොත්තු නැත්නම් හුදු මිත්‍ර ධර්මයක පිහිටා කටයුතු කරනවා නම් ඒ ඇසුර ඒ වගේ පුද්ගලයෝ ලෝකිතාම දුර්ලභයි මේ උත්තම බුද්ධ ශාසනය තුල පමණයි ඒ බඳු කල්යාණ මිත්‍රත්වයක් මුණ ගැහෙන්නේ ඒ බඳු ආදරයක් සෙනෙහසක් රැකවරණයක් ඔබට ලැබෙන්නේ ඒ සෙනෙහසේ උල්පත ඒ ආදරයේ උල්පත ඒ ප්‍රේමයේ උල්පත කවුද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයන්නට එපා සෙනෙහස ආදරයේ මේ පුහුදුන් රාග භරිත ලෝකේ සොයන්නට එපා සෙනෙහස ආදරයේ රැකවරණය දෝෂ භරිත මෝහ තිමිර ලෝකේ ලැබෙන්නේ නැහැ ඔබට කිසිදාක ඔබ හෙව්වත් ලැබෙන්නේ නැහැ ඔබ හෙව්වේ නැතත් ලැබෙන්නේ නැහැ හෙව්වත් නැතත් නොලැබෙන දෙයක් සොයන්නට ඇයි මෙහෙස දරන්නේ හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ තථාගතයන් වහන්සේගේ අමා බණ පදයේ තථාගතයන් වහන්සේගේ අනුත්තර වැඩපිළිවෙලේ මේ මඟ පෙන්වීමේ ප්‍රයකේ පුසෑම බලාපොරොත්තුවක් මෙිටු වෙන පුදුමාකාර ආශිර්වාදයක් තියෙනවා සැබෑ ආදරය සැබෑ සෙනෙහස රැකවරණය ප්‍රේමය තෘප්තිය සැනහීම බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනවා ඒ උදෙසා ඔබට කරන්න තියෙන්නේ කුමක්ද බුද්ධං සරණං ගච්ඡාමි මම බුදුරජාණන් වහන්සේ සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි සංඝං සරණං ගච්ඡාමි මහා සංඝ රත්නේ සරණ යමි කියලා තෙරුවන් සරණේ පිහිටන්න තෙරුවන් සරණේ පිහිටනවා කියන්නේ මේ ලෝකයේ ඇති ගම්භීරම මේ ලෝකයේ ඇති අසහායම අසම සම රැකවරණයට ඇතුල් වීම අසම සම පදවියක් ලැබීම අසම සම තහනාන්තරයක් ලැබීම වචනෙන් කියනවා වගේ නෙමෙයි හදවතින් කියන්න වචනෙන් කියනවා වගේම හදවතින් රාව ප්‍රතිරාවණං වමින් බුද්ධං සරණං ගච්ඡාමි මෙහෙම කියන්න එය සැබවින්ම කර්මස්ථානය ඒ භවනාව සිත සමාධිමත් වෙන හැටි ඔබට මත් වෙන්න පුළුවන්. දෑස පියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ දෙස බලන්න ධර්මාසනයේ වැඩ සිටින රන් රැස් තිගන්තයට විහිදුවන අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරක් ඇති මිහිරි බණපදයකින් එක අමුනා අමුනා දේශනා කරන වේනෙය ජනයන්ගේ හද සන්තානවලට ඇවැසි ධර්මමය උත්තේජනය ලබා දෙන පෙරකල පින් නැත්තන් වෙත බුදු කරුණාවෙන්ම වඩින පෙරකල පින් නැත්තන් සොය සොයා ඒ ඒ තැනට යොදුන් ගණන් සතපොම් ගමන් වඩින ඒ බුදුරජාණන් වහන්සේ දෙස සිත් ඇසින් බලමින් සිත් නැතින් බලමින් බුදුරජාණන් වහන්සේ සරණ යමි අරහං ගුණයෙන් යුතු ඒ බුදුරජාණන් වහන්සේ සරණ යමි පිවිතුරු හදවතක් විරාගී හදවතක් කෙලස් කුණු නැති හදවතක් නිකලල් හදවතක්
රාග දෝෂ මෝහ මදමාන නූපදින හදවතක් රාග දෝෂ මෝහ මදමාන වෙනුවට විරාගය මෛත්‍රිය කරුණාව මුදිතාව උතුරා පැතිරි පැන නගින හදවතක් ඇති බුදුරජාණන් වහන්සේ සරණ යමි දෙවියන් සහිත ලෝකයේ වැඳුම් ලබන බුදුරජාණන් වහන්සේ සරණ යමි දෙවියන් සහිත ලොවට ආමා දහම් දායාද කළ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි තුන් ලෝකයක් අවබෝධ කළේ කරතලා මලක් වගේ ලෝක කිසිම තැනක ඒ බුදුරජාණන් වහන්සේට නොපෙනෙන නොදැනෙන හසු නොවුන දෙයක් නැහැ වැහුණ තැනක් නැහැ ප්‍රඥාවට තථාගත බුදුහදවතේ ඇති ඒ අනන්ත ප්‍රඥාවට සියල්ලෙන් සියල්ල මනාව වැටහෙනවා අතීතගත වේවා වත්මනෙහි වේවා අනාගතගත වේවා තුන්කල් දක්නා මහා ඥාන බලය තථාගතයන් වහන්සේගේ හදවතේ ඒ ඥාන බලයෙන් බලන්නේ කුමක්ද බලන දේ පේන අනුස්මරණය කරන්නේ කුමක්ද ආවර්ජනා කරන්නේ කුමක්ද ඒ දේ පේන තථාගතයන් වහන්සේ දෙව්රම් වනාරණේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳගෙන කෝටි ලක්ෂයක් සක්වලේ නෙහා පැත්තේ සක්වලක තොරතුරු බැලුවොත් ඒ මොහොතේ තථාගතයන් වහන්සේට වැටහෙනවා ඒ සක්වල මිනිස් ලෝකේ මේ කාලේ රජ කරන්නේ අසමල දෙවලොව ඉන්න දෙවියාගේ නම මෙහෙමයි බ්‍රහ්මයා මෙහෙමයි ඒ දෙවියා බ්‍රහ්මයා හිතන්නේ මේ දේ මිනිසු හිතන්නේ මේ දේ මිනිසුන්ගේ තොරතුරු මේ හැම දෙෙම ඒ මොහොතේ තථාගත හදවතට වැටහෙනවා ඒ තරම් අසිරිමත් ප්‍රඥාවකින් තුන් ලෝකයක් බබළුවාලු ඒත් වැරදි අනන්ත සක්වලක් බබළුවාලු ඒත් වැරදි අපට කියන්නට බෑ ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව එනිසා උපමා විෂය අතික්‍රාන්ත ප්‍රඥාවකින් උපමා විෂය අතික්‍රාන්ත වූ ප්‍රඥාලෝකයකින් සියල්ලෙන් සියල්ල දකවදාල සම්මා සම්බුද්ධ නමැති ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි සැබවින්ම මේ ලෝකයේ මිනිසුන්ගේ ව්‍යවහාරයේ පවතින භාෂාවල වචන අනුව තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ මේ කතා කරන්නේ සිංහල භාෂාවේ වචන අනුසාරයෙන් තුන් ලොවක් දිනු අසිරිමත් මුනි රාජ වූ බුදුරජාණන් වහන්සේ ගැන සැබවින්ම මේ භාෂාවේ අර්ථ විඤ්ඤාපනීය ශක්තිය බොහොම හීනයි බොහොම ස්වල්පයි ඒ බුදුරජාණන් වහන්සේ ගැන කියා දෙන්නට මේ සිංහල භාෂාවේ වචන නැහැ පාලි භාෂාවෙත් වචන නැහැ වෙන යම් භාෂාවක් වේ නම් ඒ භාෂාවල බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා වචනෙන් කියා දෙන්නට තරම් ශක්තිමත් වචන නැහැ අර්ථය පුළුල් ලෙස අඟවන්නට පුළුවන් වචන නැහැ මිනිසුන්ගේ එදිනදා ජීවිතවල අවශ්‍යතා පරිමසන්නට ඇති මේ භාෂා මාධ්‍ය අනුසාරයෙන් තමයි මේ ධර්ම කතා කරන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ වුණත් එදා පාලි භාෂාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ ලෝකේ ඇති ඉහළම අර්ථ විඤ්ඤාපනීය ශක්තියක් ඇති භාෂාව පාලි භාෂාව වන නිසා එනිසා දෙවියන්ගේ භක්මයන්ගේ පවා ව්‍යවහාර භාෂාව පාලි භාෂාව. ඉතින් ඒ පාලි භාෂාවෙන් තථාගතයන් වහන්සේ දහම් වදාලේ වෙන කිසිම භාෂාවක් නැහැ ඒ මට්ටමින් මේ දහම ලෝකෙට කියා දෙන්නේ. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන අපට කියා දෙන්න වෙන්නේ මේ වචන අනුසාරයෙන්. ඔබ මේවා හිතටගෙන හොඳට මෙනෙහි කරමින් හදවත තුලින් ශාස්ත්‍රෝන් වහන්සේ දකින්නට ඕන. පින්වතුනි ලැබිත ජීවිතෙන් පළක් නැ බුදුරජාණන් වහන්සේ ගැන හරිහැටි නොහඳුනා මැරිලා ගියෝ. ඒ වගේම ලැබිත ජී ඇස් දෙකෙන් පළක් නැ ඒ බුදුරජාණන් වහන්සේ උපන් භූමිය බුද්ධ රාජ්‍යටපත් වූ භූමිය පළමු දහම් වදාළ භූමිය පිරිණිමේ සැනහුණ භූමිය මහරන් වැලි සෑ භූමිය දලදා හාමුදුරු මේවා දැකලා නැතුව නම් ඒ දැස් දෙක පියාගන්නේ ඒ ලැබිත ඇස් දෙකෙන් වැඩක් නැ තථාගතයන් වහන්සේගේ අසිරිමත් ශ්‍රීමත් ධර්මය ශ්‍රවණය කරන්නේ නැතිවනම් ඒ කන් දෙක යාට නැසියන්නේ ලැබිච්ච කන් දෙකෙන් වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස නොනැමු හිසක් වේ නම් මේ හිස හිස් හිසක් ඒ හිස බොල් හිසක් ඒ හිස බොල් ඔළුවක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන කතා නොවුන වචනයක් වේ නම් කටක් වේ නම් ඒ කට හිස් කටක් ඒ කටෙන් ඇති ඵලක් නැහැ ඒ කටෙන් කතා කරපු වචන වලින් කාටවත් සැනසීමක් නැහැ එනිසා කතා කරනව නම් වචනයක් බුදු ගුණයක්ම විය යුතුයි ධම් ගුණයක්ම විය යුතුයි සංඝ ගුණයක්ම විය යුතුයි අර්ථාන්විත විය යුතුයි මෙලොවට පරලොවට තමන්ට අනුන්ට හිතසුව පිණිස පවතින වචනයක් විය යුතුයි එහෙම නොමැති කටකින් ඇති වැඩක් නැහැ හඬ ලස්සන වුණත් රූපය ලස්සන වුණත් හැකියාවන් බහුල වුණත් මේ හැකියාව නැති ජීවිතය හිස් ජීවිතයක්
අපරාධ නැසී වෙනසේ යන ජීවිතයක්. ඒ සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ මිහිර සිහි කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ඒ තථාගතයන් වහන්සේගේ පිරිසුදු ජීවිතය ගැන කොච්චර දේවල් හිතන්න තියෙනවද? ඥාන දර්ශනය පැත්තෙන් බැලුවා. හිතන විදිය බැලුවා. ඒ වගේම වඩින විලාසය බැලුවා. ඒ වගේම ඇවතුම් පැවතුම් සමුදාය දෙස බැලුවා. සම්බුද්ධ ජීවිතයේ සෑම තත්පරයක්ම දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයට ප්‍රසාදය එළවන සතුට උපදවන කිසිම තැනක් වැරදිලා නැහැ. කිසිම තැනක් මුලා වෙලා නැහැ. කිසිම තැනක් දෙපාරක් හිතන්නට දෙයක් නැහැ. හැම තැනකින්ම මිනිසුන්ගේ ජීවිතවලට ආදර්ශ සපයනවා. අවවාද ලැබෙනවා. හැම හැසිරීමකින්ම ජීවිතයක් නිවාලන දහම් මාර්ගය කියා දෙනවා. දානි වැළඳුවා වැඩම කළත් සතපිලා හිටියා. ඒ වගේම ඒ තථාගතයන් වහන්සේ වෙනයම් ඉරියව්වක් පැවැත්තුවා. ඒ සෑම ඉරියව්වකින්ම කියා දෙන්නේ මෙයයි බ්‍රහ්ම විහරණය, මෙයයි කරුණා විහරණය, මෙයයි මුදිතා උපේක්ෂා විහරණය, මෙයයි ශාන්ත සුන්දර විහරණය, මෙයයි විරාගි ගමන් මඟ කියන ඔය පණිවිඩයයි ලෝකයට දායාද කරන්න. ඉතින් එනිසා ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන ඔබ මා නිතර හිතන්න. බුද්ධං සරණං ගච්ඡාමි. එවගේම හිතන්නට ඕනේ සුන්දරයි සුගතයි සොඳුරුයි වචන ඒ සිරිමු මල්ලින් පිට වුණ ඒ හඬ, ඒ වගේම ධර්ම දේශනා කරපු හැටි, මිනිසු දිහා බලපු හැටි, දෙවියෝ බ්‍රහ්මයෝ දිහා බලපු හැටි, ඒ ඒ දිසාවලට වැඩම කරපු හැටි, භාරතය පුරාවට සිරිපා තැබූ හැටි, භාරතේ රමණීයයි ශ්‍රමණීය භාරතය රමණීය භාවයේ අගතන්පත් භාවයට පත්කලේ බුදුරජාණන් වහන්සේ. ගංගා වැව් පොකුණු වනාන්තර උද්‍යාන මෙව මැදින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. රජ මැදුරු සිටු මැදුරු, ඒ වගේම දුගී මගී යාචකයන්ගේ පැල්පත්, මේ හැම තැනකටම තථාගතයන් වහන්සේ වැඩම කළා. හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබෙන බුදු කරුණාවමයි. ඒ කරුණාව අසමයි අසමසමයි. කාටත් පිහිට වෙන, කාටත් සැනසුම එළවා දෙන, කවුරුත් සමසේ සලකන බුදුරජාණන් වහන්සේ සත්ත්ව වර්ගයාගේ දුක හොඳට දන්නවා. සැපයත් හොඳට දන්නවා. දුක දුරු කරන්නත් සැපය එළවන්නත් මාවත හොඳට දන්නවා. ඒ මාවත දේශනා කරන්නත් දන්නවා. දේශනා කළා ලෝකෙ අපමණ පිරිසකට දුක් දුරු කර සැප එළවා අසීමිත සැනසුම් පැසසුම් මෙව ලබා දුන් බුදුරජාණන් වහන්සේ. කවදාකවත් අයං නිජක් පරෝ චේති, මේ මගේ කෙනා කියලා අමුතුවෙන් කෙනෙක් ලං කරගෙන හෝ මේ මගේ නොවන කෙනෙක් කියලා කෙනෙක් ඈත් කරලා දාලා හෝ එහෙම පටු විදිහට ජාති වශයෙන් කුලමල වශයෙන් එහෙම සැලකුවේ නැහැ. කාටත් පොදු වී සැලකුවා. කවුරු ගැනත් සමසේ හිතුවා. අසරණ සතුන් ලෙස දැක්කා. තමා දෙසට අවි අමෝරා සිටි දුනු දරා සිටි දුනුවායන් දෙසත්, තම ශ්‍රී හස්තයේ එල්ලී එන රාහුල භද්‍ර කුමරුන් දෙසත් සමකරුණාවකින් බැලූ එකම කෙනා මේ මිනිස් වංශ කතාවේ බුදුරජාණන් වහන්සේ පමණයි. බුදුරජාණන් වහන්සේට හැකියාව ලැබුණේ කුමක් නිසාද? බුදු හදවතේ ඇති අසාමාන්‍ය මහා කරුණාව නිසා. තව කෙනෙකුගේ දුක ඉදිරියේ උණු වෙන හදවත හිමි එකම උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එනිසානේ පෙර සංසාර ගමනේ අවස්ථා ගණනාවක්, එකක් දෙකක් තුනක් නෙමෙයි, දහස් දසදහස් ගණන් අවස්ථා හිමි වුණා. එකම බණපදයකින් හෝ මේ ධර්ම අවබෝධ කරගෙන මහරහත් භාවයට පත් වෙලා සසර දුකෙන් අත මිදෙන්න, පෙර සසර ගමනේ හැකියාව තිබුණ පච්චේක බුද්ධ රාජ්‍යයට පත් වෙලා සසර දුකෙන් අත මිදෙන්න, ඒ හැම අවස්ථාවකටම ඉදිරිපත් නොවි ලෞතුරා ශාන්තිය ලැබෙන මේ මාර්ගයට තථාගතයන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය නම් වූ අසිරිමත් පදවිය සොයා ගමන් වැඩි. බුද්ධ රාජ්‍ය ලබා තමන් පමණක් සුවපත් වීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, ලෝසතුන් සුවපත් කිරීමේ බලාපොරොත්තු වෙයි. එනිසා ඒ උත්තම විමුක්ති මාවතේ ගමන් වැඩලා ලොවක් සුවපත් කළ බුදුරජාණන් වහන්සේ සරණ යමි, බුද්ධං සරණං ගච්ඡාමි. අන්න එහෙම හිතන්නට ඕන. සත්වාවකාශ සංඛාර ලෝකේ අවබෝධ කළා විතරක් නෙමෙයි, ධම්ම්‍ය පුද්ගලයන් සොය සොයා ගමන් කරමින් වැඩම කරමින් පුද්ගලයන්ට දහම නමැති ඔසුව ලබා දී රාග ගාය දෝෂ මෝහ මදමාන ගාය පාපේ නැති කරනු පිණිස දහම් වදාළ හැටි සිහිපත් කරන්නට ඕන. එසේ සිහිපත් කරමින් දෙවි මිනිසුන්ගේ අනුත්තර ශාස්ත්‍රූන් වහන්සේ වන බව
නිතර කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේට වැඩි දෙවියෙක් නැහැ බුදුරජාණන් වහන්සේට වැඩි බ්‍රහ්මෙක් නැහැ කිසිවෙක් නැහැ එහෙනම් තථාගතයන් වහන්සේ අසමයි ඒ විතරක්ද නැහැ අසම සමයි ඇයි අසමයි කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය කිසි කෙනෙක් එක්ක සම වෙන්නේ නැහැ අසම සමයි කියන්නේ බුදුරජාණන් වහන්සේලාට පමණයි සම වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යමි බුද්ධං සරණං ගච්ඡාමි ඒ වගේම වදාහල හැම වචනයකම අනුත්තර වටිනාකමක් තියෙනවා අකාලික වටිනාකමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්කම බණපදයක් වදාළ මොහොතේ ඒ බණපදයෙන් රහත් වූ කී කෝටියක් ඉන්නවද බුදුරජාණන් වහන්සේ වදාළ එකම ගාථාවකින් ජීවිත අවබෝධය ලැබූ කොච්චර රහතන් වහන්සේලා ඉතිහාසෙ බිහි වුණාද කී දෙනෙකුගේ දුක් අඳුළු සදහටම නිමී ගියාද කී දෙනෙක් මේ දහම් මාර්ගයේ ඉදිරියට ගමන් කළාද ඉතින් එහෙම හිතනකොට ඒ අනුත්තර ශාස්ත්‍රූන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණිකයන් වහන්සේගේ තුන්ලෝ තිලක වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන අපට මෙනෙහි වෙනවා ඉතින් එහෙම මෙනෙහි කරමින් බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේ සරණ යමි එතකොට ඒ සරණ රැකවරණේ අඩුවක් නැතිව නොකඩව නොඅඩුව ඔබේ ජීවිතයට ලැබෙනවා එහෙම හිත හිතා බලන්න අපේ ජීවිතවලට ඒ තරම් අනුත්තර ශාන්තියක් එළවු බුදුරජාණන් වහන්සේ කොයි කාටත් සමසේ පිහිට වෙලා කොයි කාගේත් හිතවල දුක්ගෙන විපත් දුරු කරලා කොයි කාටත් අසීමිත ශාන්තියක් ලබා දීලා මේ උතුම් බුදු සසුන පිහිටුවපු යටි හැමදාකම අපි සිහිපත් කරන්නට ඕන සිහි කර කර සතුටු වෙන්නට ඕන සතුටු වෙමි සිනිපා මිහස වන්දනා කරන්නට ඕන එහෙම හිතනවා කියන්නේ යාගේ ජීවිතේ කාන්තේන්ම වාසනාවන්තයි ඒ හිත පොහසත් ඒ හිතේ මහා උතුම් උදාන ගුණ පිටලා පේනවා බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදිහට මෙනෙහි කරමින් ගත කරන සෑම තත්පරයම සෑම නිමේෂයම සෑම මුහුර්තේම රමණීයයි සුන්දරයි ඒකාන්ත වශයෙන් මනුස්මරණීය අප්‍රමාණ පින් ගඟුලක් තුන ගිනි නිවි පහන් වෙනම එනිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ මොහොදේ নিমগ্নම තථාගතයන් වහන්සේගේ ධම් ධාරාවේ සෙනෙහින ඔබ හැම දිනාට නිරන්තරයෙන් බුදු ගුණ සිහි වේවා සදා භාවී ගුණානන්දය තුන් ලොව පොබයෝ නම් ආනන්දය Siri Gautama Buddha Karuna Nandaya Dasa Diga Patire Lova Suva Patviya Sandevatu Rakvan Mit Amadhara Devuram Aranin Dasa Diga Naguna රජ සිටු මැතිවරු සාදු කිය කියා සිරිපා සිඹ සිඹ සනසුම් ලැබුවා බඹසර පතුරා දහම් දෙසන විට මහනිල් මල් සුවඳයි සිරි මුව ගැබ දේවියෝ ආහසේ මල් වරුසවස්සන අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන එලෙසින් ඔබ නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න බුදුරජාණන් වහන්සේගේ ගුණ පවණේ සුවපත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ දයාබර ආමන්ත්‍රණයෙන් ජීවිතය සුවපත් කරගන්න කාරුණික මඟ පෙන්වීමෙන් හරි වැරදි තෝරා කාරුණික මඟ පෙන්වීමෙන් යා යුතු මඟ නොයා යුතු මඟ හඳුනා යා යුතු සඳහා මගේ ගමන් කරන්න මේ උතුම් ධර්ම දේශනාව ඒ උදෙසා ඔබට උදාර උත්තම දායාදයක් වේවා කියලයි අපි සිහිපත් කරන්නේ ආශිර්වාද කරන්නේ අවිජ්ජා භික්ඛවේ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අනන්ත සසර ගමනේ ඇතිමෙච්ච තා පාපී හැඟීම් පාපී සිතුවිලි පාපී වචන පාපී ක්‍රියාකාරකම් මෙව ඇති වුණේ කුමක් නිසාද අවිද්‍යාව නිසා කුමක්ද අවිද්‍යාව කියලා වදාරන්නේ චතුසු සත්‍යේ සුවඥාන චතුරාර්ය සත්‍ය නොදන්නාකම ඇසීම් වශයෙන් සිතීම් වශයෙන් අවබෝධමය වශයෙන්
සිව්සස් දහම් පසක් කර නොගැනීමමයි මෝහය අවිද්‍යාව කියලා හඳුන්වන්නේ. ඒ අන්ධකාරයක් වගේ. කුසල අකුසලයේ තෝරගන්නට බෑ. පින්පව් හඳුනා ගන්නට බෑ. ගුණ දහම් හඳුනා ගන්නට බෑ. ජීවිතය තෝරා ගන්නට බෑ. ආන්නෙම ස්වභාවයක් හිතේ වේනම් ඒට කියන අවිද්‍යාව කියලා. මහණනි හැම අකුසල් ධර්මයක්ම හට ගන්නට පූර්වාංගම වන්නේ කුමක්ද? අවිද්‍යාවයි. අවිද්‍යා පුබ්බංගම අකුසලානං ධම්මාන සමාපත්තිය. අකුසල් ධම් කි යෙදෙන්නට පූර්වාංගම වන්නේ පුබ්බංගම වන්නේ පුරෝගාමි වන්නේ කුමක්ද? අවිද්‍යාව. ඒ අවිද්‍යාව නම් වූ අන්ධකාරයෙන් සිතක් වැසී ගිය පසු සසු සියලු අකුසල් ධම් මෙතන හට ගන්නවා. පහළවන සෑම අකුසල චිත්තෝත්පාදයක් සමගම සහජාතව අවිද්‍යාව ඇති වෙනවා. ඒ වගේම වදාරනවා අහිරිකං අනුත්තප්පං අවිද්‍යාගතස භික්කවේ අවිද්දසනෝ මිච්ඡාදිත්‍ති පහෝතේ. ඒ අවිද්‍යාවත් සමගම සහජාතව හට ගන්නවා අහිරික අනුත්තප්ප කියන ධර්මතා දෙක. අහිරික කියන්නේ පවට ලැජ්ජා නොවීම. අනුත්තප්ප කියන්නේ අකුසල විපාකයට බය නොවීම. අවිද්‍යාවත් සමග ඇතිවන පහළවන සසු අකුසල ධර්ම ගණනාවක් තියෙනවා. ඒ අතරින් අවිද්‍යාව හා සහජාතව පවට ලැජ්ජාව නැතිකම හෙවත් අහිරිකය පවට බිය නැතිකම නොහොත් විපාකයට බිය නොවීම නම් වූ අනුත්තප්පයත් උද්ධච්චයත් කියන මෙන්න මේ අකුසල් දහම් සහජාතව හෙවත් එකටම පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔබ නුවණින් මෙනෙහි කරන්න අවිද්‍යාවෙන් මොනතරම් අන්ධභාවයක් ඇති කරනවද. ඒ අන්ධභාවයටම පවට ලැජ්ජා නැතිකමත් බය නැතිකමත් එකතු වෙලා සිතත් විසිරුනොත් ඒ පුද්ගලයා මොනතරම් පවිතු සැහැසි කෘර සාහසිකෙක් වේද. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දකිනවා. එනිසායි අවිද්‍යාවට පාපයට අකුසලයකට මොහොතකටවත් ආවඩන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. තමා මෙලොවට බිහි කළ මව ඝාතනය කරන තත්වයට පියා ඝාතනය කරන තත්වයට සිතක් සැහැසිවන්නේ මොන අකුසලයන් නිසාද? මෙන්න මේ කියන අවිද්‍යා අහිරික අනුත්තප්ප උද්ධච්ච කියන මේ අකුසලයන් නිසා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ අවිද්‍යාව ඇති වුණාට පස්සේ මහණෙනි අහිරික අනුත්තප්ප කියන පාපයන් ඒ සමග ඇති වෙනවා. අවිද්‍යා ගතස්ස භික්කමේ අවින්දසුනෝ මිච්ඡාදිත්‍ති පහෝති. මහණෙනි මේ අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයාට ඊළඟට පහළ වෙන අකුසල ධර්මය තමයි කුමක්ද? මිත්‍යා දෘෂ්ටිය. ඔන්න බලන්න කෙනෙක් පාපයට යන හැටි. මේ සනාතන ධර්ම දන්නේ නැහැ. සසර ගැන දන්නේ නැහැ. කුසල අකුසලයේ ගැන දන්නේ නැහැ. චතුරාර්ය සත්‍යය ගැන දන්නේ නැහැ. මේ නොදන්න කොට පවට ලැජ්ජාව නැහැ. පවට බිය නැහැ. ඊළඟට මිත්‍යා දෘෂ්ටියත් හිතට ගන්නවා. මේ ටික ඔක්කොම යම් හිතකට ආවොත් මොන තරම් ඒ හිත ප්‍රචණ්ඩ වේද, සැහැසි වේද, නිර්ගුණික වේද. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිච්ඡා දිට්ඨිකස්ස මිච්ඡා සංකප්පෝ පහෝත්‍යාන. මිත්‍යා දෘෂ්ටිය පහළ වෙනකොට මිත්‍යා සංකල්ප ඇති වෙනවා. මොනවද මිත්‍යා සංකල්ප කියන්නේ? ලාමක සංකල්පන, හිංසන සංකල්පන, ඝාතන සංකල්පන. තව කෙනෙක්ව හිංසනයට, තාඩණයට, පීඩණයට, ඝාතනයට හෙළන අදහස් පහළ වෙනවා. අන්න ඒවට කියනවා මිච්ඡා සංකල්ප කියලා. ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප, කාම සංකල්ප, මේවට කියනවා මිච්ඡා සංකල්ප. විසදිටු අදහස්, විසම අදහස්, කෙලෙස් සහිත අදහස් පහළ වෙනවා. මිච්ඡා සංකප්පස මිච්ඡා වාචා පහෝති. අන්න මිත්‍යා සිතුවිලි ඇති වුණාම එයාගේ වචන මිත්‍යා වචන වෙනවා. මොනවාද මිත්‍යා වචන කියන්නේ? බොරු, කේලම්, ඊළඟට සම්පප්පලාපය, පරුස වචන. මෙන්න සතර වැදෑරුම් අකුසලයට කියනවා මිච්ඡා වාචා කියලා. එහෙනම් නිකන් නෙමෙයි මේ ඇති වෙන්නේ මේ මිච්ඡා වාචාව. එහෙම වචනේ නකුසල ඇති වෙන්නට තුඩු දෙන්නේ මොනවද? මෝහය, අහිරිකය, අනුත්තප්පය, මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම මිත්‍යා සංකල්පය. මේ අකුසල් දහම් පිළිබඳව මේ විනිශ්චය, මේ හැදෑරීම අපි හැම කෙනාම සිදු කළ යුතුයි. හේතුව කුමක්ද? මේවා මේ විදිහට තෝරා බේරාගෙන මේ ලැබිච්ච මිනිසත් භාවය තුළදී හඳුනාගත්තේ නැතොත් ආයෙ කවදා හඳුනා ගන්නද? ත්‍රිසංගත සතෙකුට පුළුවන්ද මේ විශ්ලේෂණය තමන්ගේ සිත පිළිබඳව කරගන්නට? බෑ. බුදුරජාණන් වහන්සේගේම සදහැති ශ්‍රාවකයෙකුට පමණමයි මේ අවස්ථාව හිමිවන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මිච්ඡා වාචස්ස මිච්ඡා කම්මන්තෝ පහෝති. මිත්‍යා වචන කෙනෙකුගේ
ජීවිතයට පහළ වුණොත් ඒ මිත්‍යා වචන ලාමක වචන බොරු ඇති වෙනවා කේලම ඇති වෙනවා පරස වචන ඇති වෙනවා මොසාව ඇති වෙනවා ඉන්න අනතුරු එයා මිත්‍යා කම්මන්තෝ පවති කායික අකුසලුත් කරන්න පෙළඹෙන කායික අකුසලයන් එයාගේ ජීවිතේ පැන නගින ප්‍රාණඝාතය කරනවා සොරකම කරනවා වැරදි කාම සේවනය කරනවා ඇයි එයා බොරු කියන කෙනෙක් කේලම් කියන කෙනෙක් හිස් වචන කතා කරන කෙනෙක් ඒ නිසා යාට කරන්න බැරි පාපයක් නැහැ බුදුරජාණන් වහන්සේ වදාළනේ මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරිලෝකස්ස නත්ති පාපං අකාරියං කියලා. එතින් මුසාව හිමත් බොරුව යමෙකුගේ ජීවිතයේ තියෙන මිත්‍යා වාචාව තියෙනවා නම් එයාට කරන්න බැරි පාපයක් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන මිත්‍යා වචනය ඇති කෙනෙක් වේ නම් එයාට මිත්‍යා කර්මන්තේවත් කායික කුසල් හට ගන්නවා කියලා. මිත්‍යා කම්මන්තස මිත්‍යා ආජීවෝ භවෝති මිත්‍යා කර්මන්තේවත් කායික කුසලය යමෙකුගේ වේද එයා මිත්‍යා ආජීවයෙන් යුක්ත වෙනවා. වැරදි දිවි පැවැත්මෙන් යුක්ත වෙනවා. එයා ජීවත් වීම උදෙසා ධාර්මික දේවල් නෙමෙයි කරන්නේ අධාර්මික නොධාර්මික දේවල්. එතකොට ඒ වගේ දේවල් කරනවා නම් එයාගේ ජීවිතය පිරිසුදු නෑ. එයාගේ ජීවනෝපාය පිරිසුදු නෑ. එයාගේ කෑම වේල පිරිසුදු නෑ. එයාගේ හැසිරීම චර්යා පද්ධතිය පිරිසුදු නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා එනිසා ඒකාන්තයෙන්ම මේ කෙනෙකුගේ ජීවිතයේ මිත්‍යා ආජීවය ඇති වෙන්නට තොඩු දෙන්නේ ඔය මෝහය කියලා. ඊළඟට මිත්‍යා ආජීවස මිත්‍යා වායාමෝ පහෝති. මිසදිටු දිවි පැවැත්මක් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් වැරදි සහගත දිවි පැවැත්මක් එයා වීරිය වඩලා තියෙන්නේ යහපතට නෙමෙයි කුසල වීරියක් නෙමෙයි යාගේ තියෙන අකුසල වීරයක්. ඒකයි මිත්‍යා වායාමය කියලා කියන්නේ. අකුසල වීරයක් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාගේ දිවි පැවැත්මත් අකුසල සහගතයි. කාය කර්මත් අකුසල සහගතයි. වචී කර්මත් අකුසල සහගතයි. ආකල්ප සම්පත්තියත් විසමයි පවිටුයි. ඒ වගේම පවට ලැජ්ජාව නැ බය නැ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. මෝහය රජ කරනවා යාගේ ජීවිතේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මිත්‍යා වායාමස මේ මිත්‍යා වීර්යය කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් මිත්‍යා සති පහෝති. එයාට මිත්‍යා සතිය ඇති වෙනවා. මිත්‍යා සතිය කියන්නේ කුමක්ද? අකුසල චිත්තෝත්පාදයමයි මිත්‍යා සතිය කියලා කියන්නේ. එහෙනම් එයාට අකුසලයේ පහළ වෙනවා කියන්නේ කහන්න දෙයක් නෙමෙයි. මිත්‍යා සතිස්ස මිත්‍යා සමාධි පහෝති. ආන්නේ අකුසල චිත්තේ යමෙකුගේ වේද ඔහුට තියෙන මිත්‍යා සමාධියක් එවත් ඒකාග්‍රතා චෛතසිකය අකුසල සහගතයි. අකුසල චිත්ත ඒකාග්‍රතාවක්. එය ධ්‍යාන මට්ටමකට පමුණුවන් එකක් නෙමෙයි. එය වැඩි බලවත් එකක් නෙමෙයි. නමුත් අකුසලයේ යෙදීම පිණිස යාට චිත්ත ඒකාග්‍රතාවේ හේතු වෙනවා. අකුසල චිත්ත ඒකාග්‍රතාවේ ඒකාග්‍රතාව කියන චෛතසික ධර්මයේ ਸਰව චිත්ත සාධාරණයිනේ. හැම සිතකම පහළ වෙනවනේ. හැම සිතකම උපදින අකුසල ධර්මයක් තමයි මේ ඒකාග්‍රතාව කියලා කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේ ඉන්ද්‍රිය මනසිකාර මේ සප්ත චෛතසික ධර්මයෝ සෑම සිතක් සමගම පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙනෙකුගේ ජීවිතයේ පව් කන්දනාව හට ගන්න හැටි, පාපේ පැන නගින හැටි, පාපේ මතුවෙන හැටි මේ දේශනා කරන්නේ. අවිද්‍යාව හැම අකුසලයකටම පූර්වාංගමයි. පූර්වාංගමයි කියන එකෙන් අදහස් කරේ අවිද්‍යාව ඇති වෙලා ඉන්න අනතුරු අනිත් අකුසල ඇති වෙනවා කියන එක නෙමෙයි මේ දේශනා විලාසය. අවිද්‍යාව හා සහජාතව අකුසල් පහළ වෙනවා. අවිද්‍යාව හා සහජාතව අකුසල් දහම් ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම අවිද්‍යාව සහජාතවත් අකුසලයට උදව් වෙනවා. නානාක්ෂණිකවත් අකුසලයට උදව් වෙනවා. ඒ කියන්නේ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මා පෙර අකුසල් දහම් පසුව හට ගන්න අකුසල් දහම් වලට ප්‍රත්‍ය වෙනවනි, උපකාර වෙනවනි, හේතු භූත වෙනවනි. ආන්නේ තැන්වලදී නානාක්ෂණික වශයෙන් අවිද්‍යාව පසුව පහළ වෙන අකුසල දහම් සමුදායට හේතු භූත වෙනවා. මේක බොහොම ගැඹුරු විශ්ලේෂණයක්. බුදුරජාණන් වහන්සේගෙන් විතරයි අහන්නට ලැබෙන්නේ. ඉතින් එනිසා තථාගතයන් වහන්සේ මේ අපේ ජීවිතවල විසමය, පාපය, අකුසලේ පැන නගින හැටි මේ තෝරලා දෙන්නේ. අවිද්‍යාව නිසායි පවට ලැජ්ජාව බය නැති වෙන්නේ කෙනෙකුගේ. ඉන් අනතුරු එයාගේ ජීවිතයේ මිත්‍යා දෘෂ්ටිය පහළ වෙනවා. විසම දෘෂ්ටියෙන් ගන්නවා. කර්මයේ ඵලය පිළිගන්නේ නැහැ. මැවුම් වාද අදහනවා. විමුක්තිය හොයාගෙන යාතිකා කරනවා. අදෝනාතබනවා. ඒ වගේ විසම දෘෂ්ටියන් එයාගේ හිතේ ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට මෙයාගේ අදහස් පිරිසුදු නැහැ. මිත්‍යා සංකල්පයක් තියෙන. අදහස් පිරිසුදු නැත්තම් එයා හොඳ වචන කතා කරයි කියලා හිතන්නට බෑ. මිච්ඡා වාචා පහෝති. හොඳ වචනත් නැති, සිතත් පිරිසුදු නැති පුද්ගලයෙකුගේ අතින් යහපතක් සිද්ධ වෙයිද? එයා කරන කාය කර්ම අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත ආදී අකුසල කර්ම. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා එහෙම කෙනෙකුගේ ජීවිතයම අපිරිසුදුයි. එහෙම කෙනෙකුගේ උත්සාහය, එහෙම කෙනෙකුගේ වෑයම දුක පිණිස හේතු වෙනවා. මිත්‍යා වායාමයක් තියෙන, මිත්‍යා උත්සාහයක් තියෙන.
එයාගේ ජීවිතේ මිත්‍යා සතියක්. එහෙම නැත්නම් අකුසල චිත්තෝත්පාදයෙන්මයි පසුවන්නේ. බොහෝ සේන එයාගේ ජීවිතේ අකුසල සිත් පහළ වෙනවා. අකුසලයෙන් නැහැවි යනවා. පාප බරිතයක් වෙනවා, පවකාරයක් වෙනවා. මිත්‍යා සතිය යමෙකුගේද මිත්‍යා චිත්ත ඒකාග්‍රතාවය, එයාගේ මිත්‍යා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් පිණිස පවතින මාර්ගය. මේ කියන්නේ මිච්ඡත්ත මාර්ගය, ඒවත් දුක පිණිස පවතින මාර්ගය. නිවන පිණිස නෙමෙයි, නිරය පිණිස පවතින මාර්ගය. නිවනට යන මාර්ගය අෂ්ටාංගික මාර්ගයයි, නිරයට යන මාර්ගය මිච්ඡත්ත මාර්ගයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිරිමුව මඬලින් දේශනා කරලා ඉදා සවැත් නුවර දේවරම් වනාරණේදී ඉන් අනතුරුව කුසල නියාමයට කෙනෙක් බසින හැටි දේශනා කරනවා. කොහොමද? විජ්ජාත කෝ භික්කවේ පුබ්බංගමා කුසලාන ධම්මාන සමාපත්තිය. මහණනි, හැම කුසලයක් හට ගන්නටම මේ විද්‍යාව පූර්වාංගම වෙනවා. විද්‍යාව කියන්නේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව යම් සිතක පහළ වෙනවා නම් ඒ පිට බොහොම ප්‍රබල සිතක්, ඒ පිට බොහොම ගෞරවනීය සිතක්, ඒ පිට බොහොම තීක්ෂණ සිතක්, ඒ පිට බොහොම බලවත් ආනිසංස ලබා දෙන සිතක්. හැබැයි සෑම අකුසලයක් සමගම විද්‍යාව පහළවන්නේ නැහැ, නැත්නම් ප්‍රඥාව පහළවන්නේ නැහැ. ත්‍රි හේතුක සිතක තමයි ප්‍රඥාව පහළවන්නේ. ත්‍රි හේතුක නොවන ද්වි හේතුක සිතක ප්‍රඥාව පහළවන්නේ නැහැ. එනිසා ද්වි හේතුක කුසල් තියෙනවා, ත්‍රි හේතුක කුසල් තියෙනවා. ත්‍රි හේතුක කුසල් සිත්වල, ත්‍රි හේතුක විපාක සිත්වල, ත්‍රි හේතුක ක්‍රියා සිත්වල තමයි මේ විද්‍යාව සංඛ්‍යාත ප්‍රඥාව පහළවන්නේ. ත්‍රි හේතුක නොවන කුසල් සිත්වලත්, කුසල විපාක සිත්වලත්, ක්‍රියා සිත්වලත් පහළවන්නේ නැහැ මේ ප්‍රඥාව. ඉතින් ඒ නිසා යම් සිතක එහෙම පහළ වෙනවා නම් මේ විද්‍යාව, ඒ සිත බොහොම ප්‍රබල සිතක් වගේම මතු පහළ වෙන කුසල් පිට ගණනාවකට ඒ සිත තුඩු දෙනවා, ඒ සිත හේතු වෙනවා, ඒ සිත උපකාර වෙනවා. වෙනත් විදියකින් කිව්වොත් යම් කෙනෙක් ප්‍රඥාව පහළ කරගත්තොත් ඒ පහළ වෙන ප්‍රඥාව නිසා එයා ප්‍රඥාවෙන් කරුණු විනිශ්චය කරගනිමින් දන් පැන් පුදන්නට, සිල් ගුණ රකින්නට, භාවනා වඩන්නට, දස පුණ්‍යක් ක්‍රියා කරන්නට, සසර දුකෙන් අත මිදෙන්නට, පිළිවෙත් ධර්ම පුරන්නට එයා උත්සුක වෙනවා, උනන්දු වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. කොහොමද? විඤ්ඤාතකෝ භික්කවේ පුම්බංගමා කුසලාන ධම්මාන සමාපත්තිය අන්වදේව හිරොත්තප්පං විඤ්ඤාගතස්ස. මහණෙනි, මේ විද්‍යාවේවත් ප්‍රඥාව යමෙකුගේ ජීවිතේ පහළ වෙනවා නම් එයා අකුසල් දහම් වඩන්නට පටන් ගන්නවා. කුසල් දහම් හි මැලි වෙන්නේ නැහැ. කුසල් දහම් මි උද්‍යෝගීමත් භාවය ඇති කර ගන්නවා. ඒ වගේම ඒ කුසල් දහම් වඩනකොට එයා අන්වදේව හිරොත්තප්පං, එයාට පවට ලැජ්ජාවත් පවට බයත් ඇති වෙනවා. පවට ලැජ්ජාව, පවට බය යමෙකුගේ ජීවිතේ ඇති වෙනවා නම් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. විඤ්ඤාගතස්ස භික්කවේ විද්දසුනෝ සම්මාදිට්ඨිය පහෝති. එයාට සම්මාදිට්ඨිය පහළ වෙනවා. සම්මාදිට්ඨිය එයාගේ ජීවිතේ තියෙනවා. සම්මාදිට්ඨිය උපදින්නට සුදුසුයි. ඇයි ඒ? එයා පවට ලැජ්ජාවෙන්, පවට බයෙන්, චතුරාර්ය සත්‍ය දක්නා නුවණින් කටයුතු කරන නිසා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ බදාරනවා සම්මාදිට්ඨියස්ස සම්මා සංකප්පෝ පහෝති. සම්මාදිට්ඨිය තියෙනවා නම් සම්මා සංකල්ප පහළ වෙනවා. එයාගේ අදහස් බොහොම හොඳයි. නෙක්ඛම්ම සංකල්පනා, විරාගී සංකල්පනා, විහිංසා නෙමෙයි අවිහිංසා සංකල්පනා, ව්‍යාපාද නෙමෙයි අව්‍යාපාද සංකල්පනා. එයාගේ ජීවිතේ පහළ වෙන්නේ පුදුම මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, ඉවසීමක්, තරහා ගැනීමක්, කුසල ඡන්දයක්, විරාගයක් එයාගේ හදවතේ ඇති වෙනවා. ඒ පිවිතුරු අදහස් මාලාව ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ සම්මා සංකල්පයේ කෙනෙකුගේ ජීවිතයේ තියෙන සම්මා වාචා පහෝති. එයාගේ වචන බොහෝම ශාන්තයි, සංවරයි, සුන්දරයි, මිහිරි, ප්‍රේමණීයයි, ගෞරවණීයයි. ඒ වචන මුසාවෙන් තොරයි. ඒ වචන කනට සැප එළබනවා. ඒ වචන අර්ථ සංහිතයි, නිධානවතින් කරුණු සහිතයි. ඒ වගේම තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවා. යහපත් වචන කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා. එහෙනම් හිතත් හොඳයි. එයාගේ අතින් පව්කම් කෙරෙන්නේ නැහැ. එයාට සම්මා කම්මන්තේ පහළ වෙනවා. එයාගේ ජීවිතෙන් ප්‍රාණඝාත, හොරකම්, මෙරකම්, අකුසල් නම් මේවා සිඳ කරන්නට එයා අත්පා ඔසවන්නේ නැහැ. ඉදිරියට පා තබන්නේ නැහැ. කය පාවිච්චි කරන්නේ නැහැ. උපරිමයකින් පාපයෙන් ගලකෙනවා. අන්න සම්මා කම්මන්තයාගේ ජීවිත. සම්මා කම්මන්තේ තියෙනවා නම් සම්මා වාචාව තියෙනවා නම් එයාගේ දිවි පැවැත්ම ඒකාන්තයෙන් පාරිශුද්ධයි. එහෙනම් සම්මා ආජීවයේ තියෙනවා එයාගේ ජීවිතේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා සම්මා කම්මන්තස්ස භික්කවේ සම්මා ආජීවෝ පහෝති. සම්මා කම්මන්තේ යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාගේ දිවි පැවැත්ම බොහොම හොඳයි. ඒ වගේම සම්මා ආජීවස සම්මා වායාමෝ පහෝති. යහපත් වූ දිවි පැවැත්මක් තියෙන පුද්ගලයාට යහපත් දිවි පැවැත්ම ඇති උනේම කුමක් නිසාද? යහපත් වීරිය නිසා. කුමක්ද යහපත් වීරිය? කුසල වීරිය කියන්නේ නූපන් අකුසල් නූපදවාගෙන සිටීම පිණිස බලවත් වීරියයි. උපන් අකුසල් යටපත් කිරීම පිණිස බලවත් වීරිය. නූපන් කුසල් මතු කිරීම පිණිස බලවත් වීරිය තියෙන්නට ඕනේ. උපන් කුසල් දියුණු කිරීම පිණිස බලවත් වීරියක් තියෙන්නට ඕනේ. අන්නේ ටික තියෙනවා නම් තමයි මේ කියපෝ
සම්මා සති මේ කියපෝ සම්මා සමාධි මේ කියන ලද මේ හැම ගුණධර්මයක්ම පහළ වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ විදිහට යම් කෙනෙකුගේ ජීවිතයේ සම්මා සතිය තියෙනවා නම් සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති සම්මා සමාධිය එයාගේ ජීවිතේ පහළ වෙනවා. කුමක්ද සම්මා සමාධිය කියලා කියන්නේ? සම්මා සමාධිය කියන්නේ කුසල සිතේ චිත්ත ඒකාග්‍රතාවට සම්මා සමාධිය කියලා කියනවා. තවත් පරයාය ගණනාවකින් සම්මා සමාධිය විස්තර කරනවා. කුසල සිත්වල කුසල විපාක සිත්වල ක්‍රියා සිත්වල ඒ වගේම රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල යෙදෙන චිත්ත ඒකාග්‍රතාවයට සම්මා සමාධියයි කියලා කියන්නට පුළුවන්. සම්මා සමාධියවත් චිත්ත ඒකාග්‍රතාවේ නැත්නම් එයාට යථාභූත ඥාන දර්ශනය පහළවන්නේ නැහැ. කුමක්ද යථාභූත ඥාන දර්ශනයයි කියන්නේ? මේ බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන ඉහළම අවබෝධය හේවත් චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉදන් දුක්ඛන්ති පජානාති මේ දුකයි කියලා අවබෝධ කර ගැනීමේ ඥාණයට කියනවා යථාභූත ඥානය. දුක්ඛ සමුදය මෙයයි කියලා අවබෝධ කර ගැනීමේ ඥාණයට කියනවා යථාභූත ඥානය. දුක්ඛ නිරෝධය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව හරියට දක්නා ඥානය අවබෝධ කරගන්නා ඥානය නුවණ ප්‍රඥාව කියනවා. කුමක්ද යථාභූත ඥාන දර්ශනය කියලා. අන්න යථාභූත ඥාන දර්ශනය පහළ කර ගැනීම මේ බුද්ධ ශාසනයේ අවසාන පරමාර්ථයයි කියලා එක විදිහකින් කියන්නට පුළුවන්. ඉතින් මේ යථාභූත ඥාන දර්ශනය පහළ කර ගන්නට බෑ සම්මා සමාධියක් නැති කෙනාට. සම්මා සමාධියක් පහළ වෙන්නේ නැහැ සම්මා සතියක් නැති කෙනාට. සම්මා සතියක් පහළ වෙන්නේ නැහැ සම්මා වායාමයක් නැති කෙනාට. සම්මා වායාමයක් නැති කෙනාට සම්මා වායාමයක් පහළ වෙන්නේ නැහැ සම්මා ආජීවයක් නැත්නම්. සම්මා ආජීවයක් පහළ වෙන්නේ නැහැ සම්මා වාචාවක් නැත්නම්. සම්මා වාචාවක් පහළ වෙන්නේ නැහැ එයාට සම්මා සංකල්පයක් නැත්නම්. සම්මා සංකල්පයක් පහළ වෙන්නේ නැහැ පවට ලැජ්ජාව පවට බිය නැත්නම්. පවට ලැජ්ජාව තිබුණොත් පවට බිය තිබුණොත් එයාට මේ කියපු සම්මා සංකල්ප පහළ වෙනවා. එතන පවට ලැජ්ජාව පවට බිය කියන මෙන්න මේ දෙකරුණ ඇති වෙන්නට නම් යාට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවෙන් කරුණු කාරණා තෝරා ගන්නට පුළුවන් දැනුම අවශ්‍යයි. ඒ දැනුම ලැබෙන්නට නම් බුදුබණ අසන්න ඕන. බුදුබණ අසන්නට නම් මහා සංඝරත්නය වෙත එළඹෙන්නට ඕන. මහා සංඝරත්නය වෙත එළඹෙන්න නම් නිහතමානී නිර්හංකාර පැවතුම් තියෙන්නට ඕන. ඒ නිහතමානී නිර්හංකාර පැවතුම් ඇති වෙන්නට නම් කල්යාණ මිත්‍රයාගේ වැඩ පිළිවෙල උදව්ව සහයෝගය අවශ්‍යයි. ඒ හැම දෙයකටම පෙර පින අවශ්‍යයි. පෙර පින නැත්නම් මේකම දහම් කරුණක්වත් ජීවිතේ වැඩෙන්නේ නැහැ. එනිසා කලපින් නැත්තන්ට පමණයි. කලපින් නැත්තවුන්ට පමණයි. කුමක්ද මේ බුද්ධ ශාසන දායාදේ? කලපින් නැත්තවුන් මේ බුද්ධ ශාසන දායාදෙන් විසිරලා යනවා. කලපින් නැති අය රජවරු වෙන්න පුළුවන්, සිටුවරු වෙන්න පුළුවන්, මහාමතිවරු වෙන්න පුළුවන්, වෙන යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ උතුම් දහමේ හැසිරෙන්නට පින නැත්තම් එයා සැබෑ පිනක් ඇතුව මනුස්ස ලෝකට ආපු කෙනෙක් කියලා කියන්න බෑ. එනිසා සැබෑ පින තියෙන්නේ කොතනද? මේ ධර්මයේ හැසිරෙන වාසනාව තියෙන කෙනාගේ ජීවිතේ. එනිසා මේ ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වෙන්න කුසල් ධම් වඩන්න ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණින්, ඒ අමා සදහම් සරණින්, ඒ මහා සංගරුවනි සරණින් මේ උතුම් ධර්ම මාර්ගේ වඩා ගන්නට මම පෙත විවර වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් එනිසා ඔබට මේ 80 ධම ඒකාන්තයෙන් සැනසීමට කවදා නමුත් හේතු වෙනවා. අද වගේ දවසක පිනෙන් පිරී යනව හදවත කනින් නසන්නේ තුන්ලොවක් දිනෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ, සිතින් සිතන්නේ තුන්ලොවක් දිනෝ බුදුගුණ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ. ඒ වගේම ඔබේ වචන ඔබේ ක්‍රියාකාරකම් මේ හැමදේම නිවැරදි වෙනවා අනවද්‍ය වෙනවා කුමකටද? මෙන්න මේ ධර්ම මාර්ගයට අනුයාතව. ඉතින් ඒ නිසා හිත පහදවා ගන්න හැම දිනාටම මේ පින් අයිති වේවා, සියල්ලෝ සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. සම්මේ භූතා අනුමෝදන්තු සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච මුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරං චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා මේ ආශිර්වාදය මහා සංඝරත්න වෙනුවෙන්
සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිත්තං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයු වන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු සාධු 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 අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝසපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි අරමුණු පෙරදරි කොටගෙන ඉහළ යාගොඩ අංක 330 දී දරණ නිවසේ පදිංචි AM ප්‍රියංකා නිලන්ති ඇතුළු සහෝදර සහෝදරියන් විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ ඉහළ යාගොඩ අංක 330 දී නිවසේ පදිංචිව සිට මීට වසර 16කට පෙර පරලෝක ප්‍රාප්ත වූ AM පියසේන ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. එත් එක්කම පරලෝක ප්‍රාප්ත නෑදෑ හිතමිතුරන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන JA හේමාවති මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් මේ සැමට එක්මන් භවයකදීම උතුම් නිර්වාණ සුවය ලැබීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙළවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.